කොහොමද ඔයාලටත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් විශේෂයි. මොකද ගොඩාක් දෙනා මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මම මගේ ඕඩර්ස් වලට ඒ වගේම ගෙදර කන්න මේ හැම දෙයකටම හදන පර්ල් කේක් රෙසිපි එක තමයි මේ වීඩියෝ එකෙන් ඕගලන්ට අරගෙන ආවේ. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක කරන්න කලින් මම ඔයාලට කියන්න ඕන ගොඩක් දෙනා මගේ මේ රෙසිපි එක ඉල්ලුව හැම වීඩියෝ එකම කමෙන්ට් එකක් තියෙනවා පොල් කේක් රෙසිපි එක දෙන්න කියලා. ඉතින් මට ඒක කරගන්න බැරි වුණේ මොකද පොල් පැණි එක හැදුවට පස්සේ මේක හොඳට නිමෙන්න ඕනේ. එතකොට ඒ නිමෙන කාලය පැය 3ක් 4ක් 5ක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මට ඔයාලට කේක් එක වීඩියෝ කරගන්න එක්ක රෑ වෙනවා. එතකොට කලවර වෙනවා. එතකොට මට අර හොඳට වීඩියෝ එක කොලිටි එකට ගන්න බැරි නිසා තමයි මෙච්චර දවස් ඔයාලට මට මේක වීඩියෝ කරලා ගේන්න බැරි වුණේ. ඉතින් මම දැන් අද වෙනම තමයි මේක හදන්නේ. එතකොට ඔයාලට මට මේක ලේසියෙන් හදාගන්න විදිය පෙන්වන්න පුළුවන් නිසා. ඉතින් මම මුලින්ම පොල් පැණි එක හදාගන්නේ. එහෙනම් බලමු පොල් පැණි එක හදාගන්න විදිය. ඊට පස්සේ කේක් එකට ඕන දේවල් මම ඊළඟට කියන්න. නැත්තම් ඔක්කොම බඩු ටික පැටලෙනවා. ඒක නිසා මුලින්ම බලමු පොල් පැණි එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මම ඔයාලට මේ කියන්නේ කිලෝ එකකට අවශ්‍ය ප්‍රමාණය. මුලින්ම අපේ ගාගත්ත පොල් ග්‍රෑම් 400ක් ඕන. ඒ වගේම ඒකට සීනි ග්‍රෑම් 400ක් ඕන වෙනවා. ඉතින් ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් 400 ගන්න. ඊට පස්සේ අපි ගාගත්ත පොල් ගෙඩියේ පොල් වතුර ටික ඕන වෙනවා. ඒක පෙරලා ගන්න. ඉතින් ඒක නිසා පොල් වතුර ඒ ටික ගන්න. ඊට පස්සේ පොල් වතුර මදි වෙන නිසා වතුර ටිකකුත් ඕන වෙනවා. ඒ වගේම මේ වගේ කුරුඳු කෑල්ලක්, ඒ වගේම වෙනසාර කුඩු ටිකකුත් ඕන වෙනවා. සාමාන්‍යයෙන් 4ක් 5ක් වගේ කුඩු කරලා ගන්න. ඉතින් මුලින්ම අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ඉතින් අර සීනි ග්‍රෑම් 400ෙන් පොඩ්ඩක් අපි මේ වගේ හට්ටියකට දාලා ඒ ටික හොඳට කැරමල් කරගන්න ඕනේ. ඉතින් සීනි ටික හොඳට කැරමල් වෙන්න ඕනේ. ඉතින් හොඳ පාටක් එන්නේ එතකොට පොල් කේක් එකේ අර ලස්සන කළු පාටට හුරු පාට එන්නේ හොඳට මේක කැරමල් වුණාට පස්සේ. ඊට පස්සේ ඒකට ඉදිරි කරලා තියාගත් අනිත් සීනි ටිකත් එකතු කරලා අපි ගත්ත පොල් ගෙඩියේ වතුර ටික, පොල් වතුර ටික මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් පොල් වතුර මෙතනදී සාමාන්‍ය එක ගෙඩිවල එක එක ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගන්නවා මේ සීනි වැහෙන ප්‍රමාණයට. එහෙම තමයි හදාගන්නේ. ඉතින් ඔයා ගන්න සීනි ප්‍රමාණයට සීනි ග්‍රෑම් 400ක්නේ අපි ගන්න. ඒ ග්‍රෑම් 400 වැහෙන ප්‍රමාණයට වතුර දාගත්තම ඇති. ගොඩක් වැඩි කරගන්න එපා. එතකොට ගොඩක් හින්දන්න වෙනවා. ඉතින් මේ විදියට අර බුබුලු නටාගෙන ඇත්ති අපි ඒකට එකතු කරගන්නවා කුඩු කරගත්ත එනසාල් ටික. ඉතින් මේ වෙලාවදී කුරුදු කෑල්ලත් එකතු කරගන්නවා. ඉතින් අන්තිමට මේ කුරුදු කෑල්ල අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අර ගාගත්ත පොල් ටික. ඉතින් මේ තියෙන ගත්ත අපි කුරුදු කෑල්ල පොල් ටික මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට මැලවෙන්න තියනවා. ඉතින් ඔයාලට ඕන නම් මේකට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් ලුණු නැතුව උනත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා හොඳට ටිකක් මැලවෙනකන් තියාගන්න ඕනේ. ඉතින් මේ පොල් කේක් රෙසිපි එක මම ඉගෙන ගත්තේ මගේ නෑනගෙන්. ඉතින් එයා තමයි මේක මුලින්ම හැදුවේ. ඉතින් එයා ගොඩාක් රසට මේක හදනවා. ඊට පස්සේ එයා තමයි මට මේක කියලා දුන්නේ හදන විදිය. ඉතින් එයාගේම රෙසිපි එකක් තමයි මේක. ඉතින් මොකද මම අනිත් ඒ වගේ මේ විදියට දැකලා නැහැ. අනිත් රෙසිපි මම බලලත් නැහැ. ඉතින් එයා හදන විදිය තමයි මේ විදිය. එයා තමයි සීනි ග්‍රෑම් 350ක් මුලින් අරගෙන ඊට පස්සේ ඒක ටිකක් වැඩි කරන්න ඕනේ කිලෝ එකක් ගන්න. ওই විදියට ඒක බලලා බලලා මෙෂර්මන්ට් ටික හරියට හදාගන්න උදව් කරේ මට එයා. මොකද එයා තමයි මේකට එක්ස්පර්ට්. ඉතින් ඒ රෙසිපි එක තමයි මම මේ ඉගෙනගෙන ඔයගොල්ලන්ට පොල් කේක් හදලා දෙන්නේ. මේ පොල් පැණි එක හදාගත්තට පස්සේ හොඳටම නිමෙන්න ඕනේ. නැත්නම් මේ කේක් එක හදාගන්න බෑ. ඉතින් අර අපිට හදිසියට හදාගන්න පුළුවන් කෑමක් නම් නෙමෙයි මේ පොල් කේක් එක. ඉතින් ඒ ටික හොඳට නිවා ගන්න ඕනේ. ඉතින් ඔයාලට ඒක ඉක්මනට හදාගන්න අවශ්‍ය නම් වතුර භාජනයක එහෙම පැණි පොල් එක තියලා, එහෙම නැත්නම් ඒක වෙන භාජනයකට මාරු කරලා එහෙම හදාගන්න පුළුවන්. ඒත් පැය දෙක තුනක්වත් අනිවාර්යයෙන්ම යනවා මේකට හොඳටම නිමෙන්න. ඉතින් මම දැන් ඊළඟ ටික හදාගන්න යන්නේ මෙතනින් එහාට පස්සේ තියෙන ටික. ඉතින් මම කියනවා ඒකට මොනවද ගන්න ඕන කියලා. ඊළඟට අපිට ඕන වෙනවා පාම් පිටි ග්‍රෑම් 200ක්, බිත්තර එකක්,
වැනිලා තේ හැඳි දෙකක්, ඇස්ට්‍රෝග්‍රෑම් 100ක්, බේකින් පවුඩර් තේ හැඳි දෙකක්, ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි කාලක්. ඒ වගේම රටෙඳිත් ඕන වෙනවා. මම උණු වතුරට දාලා තමයි ගන්නෙ. මොකද වැලි තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ. ඊළඟට මම එකට එකතු කරගන්නවා බිත්තරය. ඉතින් බිත්තරය එකතු කරලා ඒක හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේක අර බටර් කේක් එක වගේ ගොඩක් අමාරු නැහැ හදන්න. ඉතින් බටර් කේක් හදන්න ගියාම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ. අමු වෙන්න පුළුවන්, හරියට බේක් වෙන්නේ නැහැ, මැදින් පහිනවා, ඔය වගේ ප්‍රශ්න. හැබැයි හෝල් කේක් එකේ එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් අර හොඳ උසට ගන්න ඕන නිසා තමයි බේකින් පවුඩර් සහ බේකින් සෝඩා කියන දෙකම එකතු කරන්නේ. ඒක නිසා නම මොකද පොල් කේක් කියන්නේ, දැන් පොල් පැණියක දැම්මම මේක ටිකක් බරයිනේ. එතකොට අර උසර ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි මේක බේකින් සෝඩා බේකින් පවුඩර් දෙකම එකතු කරන්නේ. ඊළඟට මම මේකට එකතු කරනවා ඇස්ට්‍රා ටික. ඉතින් ඇස්ට්‍රා ටික ග්‍රෑම් 100ක් තමයි මම මේකට එකතු කරගන්නේ. ඉතින් ඒ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඇස්ට්‍රා ගන්නකොට අර අපි බටර් කේක් එකට ගන්න වගේ පදමට තමයි ගන්න ඕනේ. කියන්නේ ගොඩක් දිය වෙන්නෙත් නැතුව, ගොඩක් හයියටත් නැතුව. සාමාන්‍යයෙන් අපි ඇඟිල්ලෙන් එබුවට පස්සේ ඒක ටිකක් අමාරු වෙනුත් නැතුව, ලේසියෙනුත් නැතුව යන විදිහට තමයි බටර් ටික අපි, එහෙම නැත්නම් ඇස්ට්‍රා ටික මේකට එකතු කරගන්නේ. ඉතින් ඒකත් හොඳට එකතු කරලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක රස කරගන්න, එක එක දේවල් එකතු කරගන්න. ඉතින් මම මේක ඕඩර්ස් වලට හදන්නේ මේ විදිහට, මොකද ලාභයක් තියාගන්න ඕන නිසා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කිලෝ එකක් රුපියල් 1200කට තමයි මම විකුණන්නේ. එතකොට ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 300ක් වගේ තමයි ලාභය තියෙන්නේ. මොකද අනිත් දේවල් වලට ගියාට පස්සේ සමහර විට පොල් ග්‍රෑම් 400 හදාගන්න පොල් ගෙඩි 3ක් විතර ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ලාභයක් තමයි මට මේකෙන් තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහනවා මේක කිලෝ එක කීයද කියලා. ඉතින් ඒක නිසා තමයි ඒ අයට ඔන්න මං කිව්වේ. මට වාට මුලදී මේක කියන්න බලනවා මේ වීඩියෝ එක මුලදී. ඉතින් ඔයා ගන්නව නම් අනිවාර්යම ගන්න ඕනේ මේ කේක් එක හදා ගන්න හොඳට වේලුණු පොල්. මොකද අපි අර පොල් සම්බල් හදන්න, එහෙම නැත්නම් ලා පොල්, එහෙම නැත්නම් අමු පොල්, ඒ වගේ කලටි, ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. මේකට හොඳට වේලුණු පොල් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් හොඳට බල්ලා ගන්න. මොකද රම පොල් ගත්තම ඒක තියෙන තෙතමනේ වැඩි. එතකොට අර එන පොල් කේක් එකේ කියන රස නැහැ. අනිත් එක තමයි මේක ඉක්මනට පුස් ගන්න බලනවා, ගොඩක් දවස් තියාගන්න බැරි වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳට වේලුණු පොල් ගන්න. ඔයා මේ පොල් කේක් එක හදන්න පටන් ගත්තේ ඔයාගේ අවන් එක අනිවාර්යම ප්‍රී හීට් කරන්න විනාඩි 15ක් 20ක්. මම නම් සාමාන්‍යයෙන් ආංශක 180ට දාලා තමයි මගේ අවන් එක බේක් කරගන්න දේවල් වලට, කේක් ඒ වගේ දේවල් වලට බේක් කරගන්න වැඩ වලට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාගේ අවන් එකේ උෂ්ණත්වය ඔයා දන්නවා ඇති, ඔයාට මොන වගේ උෂ්ණත්වයකට දාලාද බේක් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයා දන්න උෂ්ණත්වයට දාලා විනාඩි 10ක් 20ක් හොඳට මේ ප්‍රී හීට් වෙන්න තියෙන අවන් එකකට තමයි පොල් කේක් එක දාගන්න ඕනේ. ඊළඟට මම මේකට පාම්පිලි ටික එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් පාම්පිලි ග්‍රෑම් 200ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක්, ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි කාලක් එකතු කරලා පාම්පිලි ටික හලා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් බටර් කේක් එකට හලා ගන්න විදිහට ඉතින් හලා ගන්න ඕනේ ඒ ටික කලවම් කරලා. ඉතින් ඔයාට මෙතනදී පුළුවන් නම් මේකත් දෙසරයක් තුන් සැරයක් හලා ගන්නවා නම් හොඳයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක එක සැරයක් විතරක් හලාගෙන අපිට පුළුවන් මිශ්‍රණයට එකතු කරගන්න. ඉතින් ඔන්න මම දැන් මේකට එකතු කරා බේකින් පවුඩර් තේ හැඳි දෙකක්, ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි කාලක්. මේ මම කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ එකකට කරන ප්‍රමාණය. ඉතින් ඔයාට කිලෝ දෙක තුන ඒ විදිහට හදනවා නම් ඒ ප්‍රමාණයන් වැඩි කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා පළවෙනි පාරට හදන කෙනෙක් නම් මේ පොල් කේක් එක කිසිම දෙයකට බය වෙන්න එපා. මම කියලා දීපු මෙෂර්මන්ට් එකට හැමදේම ඒ විදියට ගන්න. මොකද මේක හැම දෙයක්ම අඩු වුණා කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ. මොකද බටර් කේක් එකක් වගේ නෙමෙයි. මේක මැදින් බහින්නේ, අමු වෙන්නේ, ඔය වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි පාට හදන කෙනෙක් වුණත් කිසිම බයක් නැතුව මේ කේක් එක හදන්න ගන්න. ඉතින් ඔයාට එහෙම හදද්දි තේරෙයි ඔයාට වැරදින තැන් මොනවාද කියලා. ඉතින් මම වුණත් පළවෙනි පාට මේක හදද්දි මට මේක වැරදුනේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ඕගොල්ලොත් මේ කේක් එක හදනවා නම් බය නැතුව හදන්න. ඉතින් ඔයාට පොල් ගොඩක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක ස්වයං ව්‍යාපාරයක් විදියට, ස්වයං බිස්නස් එකක් විදියට
මේක පටන් ගන්න. මොකද කඩවල වලට දාන්න පුළුවන්. ඉතින් මම මගේ වීඩියෝස් වල ඔයගලන්ට කියලා දීලා තියෙනවා බිස්නස් එකක් කරන කෙනෙක්ට කොහොමද ඔඩර්ස් ගන්න මේ දේවල්. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලලා නැත්තම් මගේ වීඩියෝස් වලට ගිහින් බලන්න. ඉතින් ඒකේ රෙසපි එකක් තමයි මේ පොල් කේක් රෙසපි එක. ඉතින් ගොඩක් දෙනා මගෙන් කලින් ඉඳලා ඉල්ලපු රෙසපි එකක් මම හදන පොල් කේක් රෙසපි එක දෙන්න කියලා. ඉතින් ඕඩර්ස් වලට හදන්නේ මම මේ විදිහට තමයි. අනිත් ඒ තමයි ඉතින් පොල් කේක් එකක් සමහර විට පොල් කැඳි තියෙන්න පුළුවන්. ඉතින් ඒවා පොඩ්ඩක් බලලා හස් කරගෙන කේක් එක හදාගන්න. ඉතින් මම දැන් පාන් පිටි ටික එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් සමහර වෙලාවට මේකේ ඔක්කොම කලවම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම කියලා බීට් කරන්න එහෙම කරන්න යන්න අවශ්‍ය නැහැ. හොඳට පෑන් දෙකෙන් මේ විදියට හැම දෙයක්ම කලවම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඊළඟට රටින්දි ටික එකතු කරගන්නවා. රටින්දි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට වැනිලා තේ හැඳි දෙකත් එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයා මේ කේක් එක හදන්න කලින් ඔයාගේ තැටිය ලේස්ටි කරගන්න මුලින්ම. ඔක්කොම ටික කලවම් කරගත්තට පස්සේ වාට පුළුවන් මේක තැටියට දාගන්න. ඉතින් තැටියට දාලා මේ ඔක්කොම හැම තැනටම එන විදියට තමයි මේක එකම මට්ටමකට තියෙන්න ඕනේ. ඉතින් ඒ විදියට මේ හැම තැනටම යන විදියට පොල් කේක් මිශ්‍රණය දාගන්න ඕනේ. ඔක්කොම එකම මට්ටමට හදාගත්තට පස්සේ ඊළඟට ඒක හොඳට හතර පැත්තෙන් ටැප් කරලා මේක අංශක 180ට විනාඩි 20ක් ප්‍රී හීට් කරගත්ත අවන් එකට දාගන්න තමයි යන්නේ. ඉතින් අවන් එකට දාගන්න කලින් මේක මම අද දාගන්නේ සාමාන්‍ය මැද රැක් එකට නෙමෙයි අන්තිම රැක් එකට තමයි දාගන්නේ. ඉතින් ඔයත් ඒ විදියට දාගන්න. ඉතින් මගේ අවන් එකේ සාමාන්‍යයෙන් අංශක 180ට විනාඩි 50ක් මේක බේක් කරන්න මම දාගන්නවා. ඉතින් බටර් කේක් එකට වඩා වෙලාව ටිකක් වැඩියෙන් තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඔයත් ඔයාගේ කේක් හදන විදිය අනුව ඒක වෙනස් කරගන්න. හොඳට මතක තියාගන්න ඕනේ මේක අපි දාන්නේ පළවෙනි රැක් එකට, දෙවෙනි රැක් එකට නෙමෙයි තුන්වෙනි රැක් එකට තමයි දාන්නේ. ඉතින් ඒකට තමයි දාලා කේක් එක විනාඩි 50ක් බේක් කරගන්නේ. විනාඩි 50ගෙන් පස්සේ අපි බලමු අපේ කේක් එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන විනාඩි 50කට පස්සේ බේක් කරගත්ත පොල් කේක් එක ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ සොෆ්ට් එකට, ලස්සන පාටකට තියෙන හොඳ උසකට. ඉතින් මේ විදිහට තමයි මම පොල් කේක් හදන්නේ. ඉතින් ගොඩක් දෙනා මගෙන් ඉල්ලපු රෙසිපි එකක් තමයි මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් ඔයා හිතන් ඉන්නවා නම් ව්‍යාපාරයක් විදියට කෑම හදන්න, පොල් කේක් හදන්න, ඔයා මේ රෙසිපි එක අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ගොඩක් රසට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ඉල්ලපු මේ වීඩියෝ එක ඔගොල්ලෝ කැමති වෙන්නේ නැති කියලා කොහොමද හරියට පොල් කේක් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ විදියට මාත් එක්ක එකතු වෙලා මේ වගේ රෙසිපිස් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුතින් එකතු වුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකේ මුණ ගැහෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.